Ukrainian tourists in Sri Lanka have been left stranded as they're facing difficulties in returning to their country. They're currently staying at hotels and holiday resorts in Benthotta. Tourists are requesting authorities to allow them to remain in Sri Lanka until the situation in Ukraine returns to normalcy. අප කවුරුත් දන්නවා මේ දිනවල රුසියාව යුක්‍රේනියාවට එරෙහිව කරන යුද්ධය නිසා මෙරටට පැමිණ සිටින යුක්‍රේනු හා රුසියානු සංචාරකයන් දැන් මේ වන විට තම මුදල් නිම වෙලා මව් රටට යා ගන්නට නොහැකිව ඒ වගේම මව් රටට සම්බන්ධ වීමටත් නොහැකිව ආපසු යන්න බැරි තත්වයකට අතරමං වෙලා සිටිනවා මේ ඇත්ත වශයෙන්ම මානුෂික ඛේදවාචකයක් ආගන්තුක සත්කාරය අතින් ඉතාම විශිෂ්ට ජනතාවක් ලෙස දැනටමත් පිළි අරගෙන තියෙන මේ රටේ අපි මෙහිදී මේ ප්‍රශ්නය සුළුකොට සලකා නිසොල්මන්න නොසිට මොවුන් සඳහා යම්කිසි මානුෂික වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු අවස්ථාව දැන් පැමිණ සිටිනවා. මේ අපට කිසිත් පැහැර නොහැරිය හැකි යුතුකමක්. මේ තත්ත්වය ගැන හොඳින් දන්න ගාල්ලේ විදේශ සංචාරකයන් සඳහා හෝටලයක් ගෙන යන සුමිත් මහත්මයාගෙන් අපි කරුණු විමසහ බැලුවා. රිදීවිලා හෝටලේ අයිතිකරුවන සුමිත් උබේසිරි මහතා. දැන් කොහොමද මේ දවස්වල මේ යුක්‍රේන ජාතිකයන්ගේ තත්ත්වය ඔබ දකින හැටියට? දැනට යුක්‍රේන සහ රුසියානු සංචාරකයින් ඒ කියන්නේ අවතැන් වෙලා කියන්නේ ඒගොල්ලා ඉන්න විමාඩු නිකේතනවල එයාලට සල්ලි ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඉන්න දැනට ඉන්නවා උණවටුනේ ගාල්ල ආසන්නේ 200ක් විතර මේ කට්ටිය මට කොහොම හරි යොමු වුණා ඉතින් මම මෙයාලගේ නායකයෝ දෙන්නේ තෝරගත්තා යුක්‍රේන් පැත්තෙන් සහ රුසියානු පැත්තෙන් ඉතින් මේගොල්ලගෙන් අහපු පළවෙනි පස්සේ තමයි ඒගොල්ල පළවෙනි එක තමයි මේගොල්ලගේ මානසික මට්ටම මේගොල්ල කතා කරන්නෙත් නැහැ මගේ ළඟට ඇවිල්ලා අඬනවා මං කෝ අඬන්න එපා බලා ගන්න මං කෝ කෑම බීම ගැන හිතන්න එපා නවාතැන් පහසුකම් ගැන හිතන්න එපා අපි ඒක කරන්න එපා රයාලා කිව්ව ඔක්කොම ලංකාවේ ඉන්න අය කෝ 2000කට ආසන්න සංඛ්‍යාවක් ඉතින් මේක රජයෙන් කරන ඕන වැඩක් මේක තනියම අපිට කරගහ ගන්නත් අපහසුයි අනිත් එක පුද්ගලික මට්ටමේ මෙහෙම අත ගැහුවත් මේක නරක නාමෙන්නේ ඒ කියන්නේ මං ඒකට ආස නැහැ ඉතින් මම මේ විදේශීය සංචාරකින් දෙන්නගින්ම ඇහුවා ඉනිෂියලි අපිට ඉස්සෙල්ලම අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඇත්තෙන්ම මේ බාලසිරිය සර් එයාලා ඉල්ලුවේ ලොකු දේවල් නෙමෙයි. වතුර බෝතල්, ළමයිගේ පැම්පර්ස්, අදවසක් දෙකක් දෙන්න මෙයාලගේ ප්‍රතිචාරය අනුව තමයි අපි ඊළඟට ඊළඟ වැඩේ යන්න ඕනේ. ආ. ඊළඟ අවශ්‍යතාව දැන් කිරිපිටි වතුර දැන් මට පුළුවන් විදිහට දුන්නා. ඒලගේ මහා පරිමාණයෙන් ඕනු අනිවාර්යෙන්ම ඊළඟට අර කව්වන් ගේට් කියලා මට දැන් අද ෆොටෝ එව්වා. කිරිපිටි ගන්න. ඉතින් ගොඩක් මේ අසරණ වෙලා ඉන්නේ පොඩි ළමයිත් එක්ක ඉන්න සංචාරකිනේ. ඒ කියන්නේ එයාලගේ මේ ගිය මාසේ වගේ වෙනකොට එයාලා රට ඉන්නවනේ කට්ටිය යුක්‍රේන්. නමුත් එයාලා දැන් හිර වෙලා ඉන්නේ. ඉතින් ඒවා එයාලා තමයි අපි බලාගන්නේ. මේ වෙලාවේදී ලොකු ආධාර අවශ්‍ය නැහැ. දැනට මට මං හිතන්නේ ලංකාවේ හතර වටෙන්ම කතා කරනවා කාමර දෙන්නම් කෑම දෙන්නම් කියලා. ඉතින් මට හරි බයයි මේ වෙලාවේ මේ වැඩේ හරියට බාර ගන්න. නමුත් වගකීතු මිනිහෙක් ඉන්න ඕන හින්දා මම මේ වගේම බාරගත්තේ. ඔව් ගාලේ පවතින හෝටල් වල ඒගොල්ලන්ට යම් කිසි විදියකින් ඔය නොමිලේ පාස්කම් සරසනවාද? ඔව් ඇත්තෙන්ම මේ ඇතින් මේ මිනිස්සු හරිම හොඳයි. දැන් ගාලේ හෝටල් හිමියන් කීප දෙනෙක් මම කරාට පස්සේ අනුගමනය කරා. ඉතින් එයාලා ගොඩක් දුරට එයාලා බලා ගන්න කිව්වා. ඉතින් ඩඩ්ඩි සිරිසෙන මහත්තයාත් එයා කෝ එයාගේ හෝටල් එකට ටිය බලා ගන්න කියලා. ඉතින් ඒ ගොඩක් සල්ලි තියෙන උදවිය ඉන්නේ. ගොඩක් දුරට මේ සල්ලි නැති කට්ටියට තමයි මේ පස්සේ බලපාන්නේ. ඒක නිසා එයාලා මට කියන විදිහට තව සතියක් යනකොට ඒවලගේ තත්ත්වය උග්‍ර වෙනවා. ඒ කියන්නේ එයාලට රුපියල් ලක්ක නැති වෙනවා. අන්න එදාට තමයි මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ගාල්ලේ සහ මෙයාලගේ ලංකා වටේම ඉන්න යුක්‍රේන් සහ රුසියානු ජාතිකයන්ගේ ලිස්ට් එකක් මම ඉන්නේ 2000කට ආසන්න සංඛ්‍යාවක්. මම හිතන්නේ පළාතෙන් පළාතට කවුරු හරි නියෝජිතයෙක්ගෙන් බාර ගන්න. බාර දෙන්න. නැතුව ඔක්කොම අපිට කරන්නත් අමාරුනේ. ඒක නිසා අපි දැන් නුවර ගත්තොත් නුවරට 50ක් විතර බාර දෙනවා. මීගම්මුවේ ඒ වගේ දැනට මට සංචාර නිකේතන කීපයක්ම කතා කරලා තියෙනවා. ඒකෙන් මේ වැඩේ පහසුයි. ඒක නිසා මම බය නැතුව එයාලට කිව්වා. ඔයාලා බය වෙන්න එපා. අපි ඔයගොල්ලන් සලකනවා. දැනට කිරිපිටි සහ එයාලා පොඩි ළමගේ පැම්පර්ස් සහ වතුර තමයි ඒගොල්ලගේ අවශ්‍යතාවය උනේ. අපි ඒක සපේ උ මගේ පුජ්ජලික මම ඒක ලබා දුන්නා. ඔය හැම පළාතෙම එතකොට ප්‍රධාන හෝටල් වල ඒගොල්ලෝ ඉන්නවා නේද? බාලසිරි සර් ඇත්තටම මේ ප්‍රධාන හෝටල් වලට වැඩිය මෙතන ඉන්නේ අර හෝම් ස්ටේ කියලා සංකල්පයක් තියෙනවනේ. ඒ කියන්නේ ගෙස්ට් හවුස් සහ හෝම් ස්ටේ ගෙවල් වල ඉන්න කට්ටියට. ඒගොල්ලන් බොහොම ලෝ බජට්. දැන් අපි 5 ස්ටාර් හෝටල් එකක් ගත්තොත් ඒ 5 ස්ටාර් හෝටල් ඉන්න සංචාරයකට මේ පස්සේ බලපාන්නේ නැහැ දැනට.
එදන් ඉස්සරහට බලපාවි දැනට බලපාන්නේ දැනට බලපාන්නේ අර පොඩි ගෙස්ට් හවුස් සහ හෝම් ස්ටේ ඉන්න කට්ටිය. මොකද එයාලා සුළු මුදලක් අරගෙන තමයි ලංකාවට එන්නේ. ඒ මුදල් ටික ඉවරයි. ඒගොල්ලක් බොහොම සතුටින් හිටියේ අත්තන බොහොම සතුටුනේ එයාලට දුන්නාම මං කෝ ඔයාලගේ නවාතැන් පහසුකම් පා අපි බලාගන්නම් කියලා. ඉතින් ඒක තමයි ඊළඟ මං හිතන සතියක් වගෙනකොට ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් මං ඒක ඔව් දැන් අතෝසෙම පුද්ගලිකව ඉතින් හෝටල් හිමියන්ට ඒගොල්ලන්ට නවාතැන් ආහාර පාසුකම් සැපිය හැකි සීමාවක් තියෙනවානේ. රජයේ තියෙනවනේ සර් තියෙනවා රජයේ තියෙන මේ වෙනුවෙන් අධිකාරි තියෙනවා හැමතිලා ඉන්නවා. එතකොට සංචාරක අධිකාරි කියලා එකේන සංචාරක ඇමතිතුමෙක් ඉන්නවා. අද වෙනතුරු අපෙන් ඇවිල්ලා ඇහුවේ නැහැ මොනවද කරන්න ඕනේ මොකද්ද කෙරෙන්න ඕනේ. එහෙම ඒගොල්ලෝ දන්නේ නැහැ අපි මේ එකක් කරන්නම කියලා. ඉතින් මේ පත්තරවල ටීවී වල ගිහිල්ලා දැකලා ඇති. ඔව්. අපි පුංචි සංවිධානයක් වෙලා රජයට කරුණු පෙන්න දෙන්න උත්සාහ කරමු. ඔව්. එහෙනම් බොහොම ස්තුතියි කරපු ඉස්සරහට. මෙහිදී ශ්‍රී ලංකා රජයට හා මෙරට ජනතාවට සිදුවෙනවා කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකසා ගන්න. ඇත්ත වශයෙන්ම මෙහිදී ඔවුන්ට මානසික උපකාර කිරීම සඳහා උදව් වීමෙන් යම්කිසි මූල්‍යමය වැය කිරීමක් කරනවා නම් එය මෙරට සංචාරක ව්‍යාපාරයේ දියුණු කර ගැනීම සඳහා යොදවන ආයෝජනයක් වෙනවා නොඅනුමාන. මේ සඳහා විශේෂයෙන්ම ක්‍රියා කළ යුතු වන්නේ ලක් රජයයි. ඒ වගේම රුසියානු හා යුක්රේනියානු තානාපති කාර්යාලවලටද මෙහිදී ලොකු මෙහෙයක් කරන්න පුළුවන්. දැන් සිටින තත්ත්වය අනුව ඔවුන්ට වහාම අවශ්‍ය වන්නේ මූලික පැවැත්ම සඳහා පානීය ජලය, වෛද්‍ය පහසුකම්, රෙදිපිලි, ආහාර ද්‍රව්‍ය හා යැපීම සඳහා මාසික යැපුම් දීමනාවක් පමණයි. මොකද සමහරු පවසල තියෙන ඔවුන් අතේ කිසිම මුදලක් මේ වෙන විට නැහැ කියලා. ඉතින් මේ හදිසි තත්ත්වය යටතේ වහාම කළ යුතු දෙයක් තමයි මෙහෙම අවතැන් වී සිටින රුසියාව හා යුක්රේන ජාතිකයන්ගේ නම් ලයිස්තුව දත්ත සංග්‍රහයක් සකසා ගැනීම. එය අන්තර්ජාලය මගින් පහසුවෙන් කරන්නට පුළුවන්. ඒ අනුව අපට දැනගන්න පුළුවන් ගාල්ල, මාතර, හම්බන්තොට, නුවරඑළිය, නුවර, මීගමුව, අනුරාධපුරය වැනි පළාත්වල කොපමණ සංචාරකයෝ සිටිනවද කියලා. හදිසි විසඳුමක් වන්නේ ඉතා අසරණව තත්ත්වයට පත් වූ සංචාරකයන්ට නවාතැන් පහසුකම් හා ආහාර පහසුකම් සලසා දීම. මේ සඳහා පසුගිය කාලයේ හැදු කෝවිඩ් නිරෝධාන මධ්‍යස්ථාන යොදාගත හැකි. අපි දන්නවා දියතලාවේ කන්ද කාඩුවේ විශාල පිරිසකට නවාතැන් දිය හැකි ශාලා තිබෙන බව. ඉතින් ඔවුන්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබා දීමට වැයවෙන මුදල් ඇත්ත වශයෙන්ම විදේශීය රටවලින් ලබාගත හැකි. ජපානයේ දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා එහෙම අවතැන් වූ යුක්රේන ජාතිකයන්ට උදව් කිරීමේ වැඩපිළිවෙළක්. මේ යුද්ධය තව කොපමණ කල් පවතීද කියන්න බෑ. සමහර විට මවුන්ට ආපසු යෑමට හැකිවන්නේ තව වසර දෙක තුනකින් වෙන්න පුළුවන්. එතෙක් කල් අපි මවුන් බලාගත යුතුව තියෙනවා. දැන් මෙහිදී සැලකිල්ලට ගන්නට පුළුවන් මේ පිරිස් අතර සිටිනවා විශිෂ්ට ගණයේ දක්ෂ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන්. ඒ වගේම විවිධ වෘත්තීන්වල විශේෂක් හැකියා තියෙන අය. මේ හැම සංචාරකයෙක්ම යම් විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. මවුන්ට යටත් පිරිසෙන් දෙවසරක හෝ රැකියා වීසා ලබා දීලා මෙරට විවිධ සමාගම්වලට වැඩ ක්ෂේත්‍රවලට මවුන් අනුයුක්ත කරන්න පුළුවන්. එමගින් ලැබෙන ආදායමෙන් ඔවුන්ට තම දරු පවුල් සමග අනුන්ට අතනපා කාලයක් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් වේවි. ඒ අතර ඔවුන් කැටුව පැමිණි ළමයින්ද විශාල පිරිසක් සිටිනවා. මේ ළමයින්ට අධ්‍යාපන පාසකම් සැලසීම ඉතාම අවශ්‍යයි. එය ඔවුන් ලවාම කරගන්නත් පුළුවන්. එය අවශ්‍ය ශාලා වැනි පාසකම් ලබා දීලා ඔවුන් මගින්ම කරගන්න පුළුවන්. මෙවැනි වැඩපිළිවෙලක් දැනට විවිධ පළාත්වල හෝටල් හිමියන් රාශියක් තම හෝටල්වල ඔවුන්ට නවාතැන් පහසුකම් දීලා තිබුණට
ඇත්ත වශයෙන්ම සති දෙක තුනකට වඩා ඔවුන්ට සැපය නොහැකි. තව කළ හැකි දෙයක් තමයි මෙරට ව්‍යාපාරික සංවිධානවලට හා ඇති හැකි අයට මේ පිරිස් සතුරෙන් තෝරාගත් පවුල බැගින් තෝරාගෙන යම් කාල සීමාවක් ඔවුන්ට නිවාස පහසුකම් සලසා දීම. යම් පිරිසක් මේ සත්කාරක ක්‍රියාව ආරම්භ කළොත් ඔවුන්ට එතැන් සිට විශාල වශයෙන් මහජන ආධාර ගලා එන්න පුළුවන්. අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදී යම් පිරිසක් සංවිධානාත්මකව පෙරට ඇවිල්ලා මේ සත්කාරය හැකි තැනින් හැකි ආකාරයෙන් ආරම්භ කිරීම. මා හිතන්නේ මේ සංචාරකයන් රැඳී සිටින මීගමුව නුවර අනුරාධපුරේ වැනි පළාත්වල මොවුන්ට උදව් කිරීමට විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා නොඅනුමානයි.